ගොඩක් ඒලෙවල් වලට BS කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර පාඩම් කරත් පාඩම් කරන විෂය කරුණු ටික දවසකින් අමතක වෙන එක. මේකට විශාලතම හේතුව වෙන්නේ අපි පාඩම් කරන විදිය වැරදි වගේම අපිට පාඩම් කරන්න මතක තියාගන්න තියෙන විෂය කොටස් ඉතාමත්ම බහුල වීම. කොහොමද එහෙනම් BS හරියට පාඩම් කරන්නේ? BS හරියට පාඩම් කළා ඒකක් ගන්න ඕන නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාලා මට අනිවාර්යෙන්ම ස්තුති කරයි. ඔයාලා දැනටමත් දන්නව ඇති BS වලට පාඩම් 18ක් තියෙනවා. ඉතින් මේ පාඩම් 18ම අපිට එක්සෑම් එක ඉවර වෙනකම්ම නිවැරදිව මතක තියාගන්න ඕන නම් අනුගමනය කරන්න ඕන පියවරවල් 4ක් තියෙනවා. එහෙනම් අපි බලමු මොනවාද මේ පියවරවල් 4 කියලා. පළවෙනි පියවර තමයි ඔයා හැම පාඩමකටම මයින්ඩ් මැප් එකක් හදාගන්න ඕනේ. කොහොමද මයින්ඩ් මැප් එකක් හදන්නේ? දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නිවැරදිව මයින්ඩ් මැප් එකක් හදාගන්න විදිය. ඉතින් මං ඒ ලෙවල් කරන කාලේ නම් මයින්ඩ් මැප්ස් හදන මං යූස් කරේ ගොඩාක්ම BS වල ටීචර්ස් ගයිඩ් එක. මොකද ඒකේ කරුණු ගොඩක් සරලව තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ටීචර්ස් ගයිඩ් එක යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ආව ටීචර්ස් ගයිඩ් එක නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මගේ WhatsApp channel එකකින් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් Google එකකින් උත් සර්ච් කරලා ඒක ගන්න. ඉතින් ඔයගොල්ලන්ට එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ classes වලින් දෙන tutes එහෙම නැත්නම් ඉස්කෝලෙන් දෙන notes උනත් ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපිට ඕනේ පාඩම ගැන තියෙන note එක. ඊළඟට CR මැද පිටුව. ඒ වගේම ඔගොල්ලෝ යූස් කරන highlights, color pens ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම රෙඩි කරගෙන දැන් බලමු අපි කොහොමද හරියටම මයින්ඩ් මැප් එකක් හදන්නේ කියලා. තේරුම් ගැනීම හා තේරුම් කිරීමේ පහසුව සඳහා මම BS වල තියෙන ඉතාම සරල පාඩමක් වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පාඩම තෝරගත්තා මේ මයින්ඩ් මැප් කරන එක හරියටම කියා දෙන්න. ඉතින් මුලින්ම පාඩම කියවගෙන යද්දි පේනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනය කිරීම සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විවිධ නිර්ණායක භාවිතා කරනවලු. එම නිර්ණායක පදනම් වෙලා තියෙන්නේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සාධක මත කියලා දීලා, ප්‍රමාණාත්මක සාධක කියන්නේ මොනවද, ගුණාත්මක සාධක කියන්නේ මොනවද කියලා තමයි මුලින්ම පාඩම් පටන් ගද්දිම තියෙන්නේ. ඉතින් අපි මයින්ඩ් මැප් එකට හරිනම් කියන්න ඕනේ ප්‍රමාණාත්මක සාධක හා ගුණාත්මක සාධක කියන ඒ මේන් කී පොයින්ට් එක. අපි මෙතනදී නිර්වචනය ලියන්න යන්නේ නැහැ, ඒවට උදාහරණ ලියන්න යන්නේ නැහැ. හැබැයි වාගේ මයින්ඩ් මැප් එක හතරේ වුණාට පස්සේ ඔයාලට යම් කිසි ඉඩ ප්‍රමාණයක් ඒ හරියට තියෙනවා නම් ලියාගතට කමක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට ලේසියෙන් අමතක වෙන කෙනෙක් නම් ඒ වගේ පොඩි දේවල් වගේවත් ලියාගතට කමක් නැහැ. ඊළඟට තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නිර්වචනය. හරිනම් අපි මයින්ඩ් මැප් එකක් හදාදී නිර්වචනය විතර ලියන්නේ නැහැ. නිර්වචනය කියන වචනේ විතරයි ලියන්නේ. හැබැයි ඔයගොල්ලන්ට ඉක්මනින් අමතක වෙනවා නම් නිර්වචනයත් පොඩියට ලියාගත්තට කමක් නැහැ. ඊළඟට තියෙන්නේ කුඩා ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ආයතන විවිධ නිර්ණායක භාවිතා කරනවා කියලා. ඒ ආයතන හා ඒගොල්ලෝ විසින් භාවිතා කරන නිර්ණායක ටික. ඉතින් මේ වගේම ගොඩාක් වැදගත්. ඒ නිසා ඔයගොල්ලෝ මේ විදිහටම මේ ටික මයින්ඩ් මැප් එකටත් ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ පේනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ලක්ෂණ පහත දැක්වේ කියලා ලක්ෂණ ගොඩාක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලනවා මේ ඔක්කොම මතක තියාගන්න ඕනේද කියලා. ඇත්තටම නැහැ. ඔයාලට මතක තියාගන්න ලේසි කරුණු පහක් හයක් මතක තියාගත්තම හොඳටම ඇති. ඉතින් ඒකත් අපි මයින්ඩ් මැප් එකට ඉන්ක්ලූඩ් කරගමු. ඊළඟට තියෙනවා රටක ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විවිධ ආකාරයෙන් දායකත්වය ලබා දෙයි කියලා ඒකට උදාහරණ. මෙතනත් තියෙන කරුණු හැම එකම මතක තියාගන්න ඕනේ නැහැ. අනිවාර්ය කරුණු පහක් හයක් මතක තියාගත්තම හොඳටම ඇති. ඒ කරුණුත් ඔයගොල්ලන්ට පුළුවන් නම් කිටි කරලා මතක තියාගන්න පුළුවන්. ඒවත් අපි මයින්ඩ් මැප් එකට ඉන්ක්ලූඩ් කරගමු. ඊළඟ පිටුවේ තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමේදී හා පවත්වාගෙන යාමේදී පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි කියලා. ඒ ටිකත් අපි මේ විදියට මයින්ඩ් මැප් එකට ඉන්ක්ලූඩ් කරගමු. ඊළඟට තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට විවිධ හේතු බලපෑ ඇත කියලා. සාර්ථක වීමට හේතු හා අසාර්ථක වීමට හේතු වෙන වෙනම දීලා තියෙනවා. මේ වගේම මතක තියාගන්න හරිම ලේසි. උදාහරණයක් විදිහට බලන්න, සාර්ථක වීමට හේතු යටතේ දීලා තියෙනවා ප්‍රමාණවත් යටිතල පහසුකම් තිබීම. ඊළඟට බලන්න අසාර්ථක වීමට හේතුවක් යටතේ දීලා තියෙනවා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම.
ඉතින් මේ වගේ ඒවා හරිම ලේසි මතක තියාගන්න අපි මේවත් මේ විදිහට ඉන්ක්ලූඩ් කරගමු අපේ මයින්ඩ් මැප් එකට. ඊළඟට දීලා තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ව්‍යවසායකත්වය වැදගත් වන අතර ඊට හේතු කිහිපයක කියලා හේතු කිහිපයක්. අපිට පුළුවන් මේ විදිහට ව්‍යවසායකත්වයේ වැදගත් වෙන ආකාරය වෙනම මයින්ඩ් මැප් එකට ඉන්ක්ලූඩ් කරගන්න. ඊළඟ පිටුවේ දීලා තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීමට රජය ගෙන ඇති පියවර ප්‍රධාන කොටස් දෙකකට බෙදී කියලා, මූල්‍යමය දිරිගැන්වීම හා මූල්‍යමය නොවන දිරිගැන්වීම කියලා. මයින්ඩ් මැප් එක හදද්දී හැම දෙයක්ම ප්‍රධාන මාතෘකාවට කනෙක්ට් වෙන්න ඕන නිසා දිරිගැන්වීම කියලා වෙනම අනුමාතෘකාවක් අරගෙන අපි මූල්‍යමය දිරිගැන්වීම හා මූල්‍යමය නොවන දිරිගැන්වීම කියලා මේක මේ විදිහට බෙදා ගන්න පුළුවන්. ඊළඟට මේ මූල්‍යමය දිරිගැන්වීම හා මූල්‍යමය නොවන දිරිගැන්වීම වලට උදාහරණ දීලා තියෙනවා. මේවත් අපි ඔක්කොම මයින්ඩ් මැප් එකට ඉන්ක්ලූඩ් කරගමු. හරි, ඒ ඔක්කොම දැන් ඉන්ක්ලූඩ් කරගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දිරිගැන්වීම ලබා දෙන ආයතන, රාජ්‍ය ආයතන, වෙනත් ආයතන කියලා කොටස් දෙකකට බෙදනවා. දැන් ඔයාලට මතක ඇති අපි අර දිරිගැන්වීම කියන උපමාතෘකාවේ රජය කියලා එකක් ලිව්වේ නැහැ කියලා. එතකොට අපිට ටක් ගාල එතන ගිහින් හදාගන්න පුළුවන් ඒ දිරිගැන්වීම යටතේ මේක රජයේ දෙන එකක් තමයි මේ මූල්‍ය දිරිගැන්වීම හා මූල්‍යමය නොවන දිරිගැන්වීම කියලා ලියාගන්න. ඊළඟට අපි දැන් මෙතන තියෙනවා රාජ්‍ය ආයතනයි වෙනත් ආයතනයි කියලා දෙකක් තියෙනවා කියලා. අපි දැන් මේ වෙනත් ආයතන මේ අර දිරිගැන්වීම කියන මාතෘකාවට කනෙක්ට් කරගන්න ඕනේ. ඔබලට පේනවා ඇති මේ දිරිගැන්වීම ලබා දෙන ආයතන කියන මම එක කනෙක්ට් කරලා තියෙනවා දිරිගැන්වීම කියන අනුමාතෘකාව යටතේ. ඊළඟට ඔබලට පේනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දිරිගැන්වීම ලබා දෙන රාජ්‍ය ආයතනවලට උදාහරණයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයට දිරිගැන්වීම ලබා දෙන වෙනත් ආයතනවලට උදාහරණයි. අපි මේවත් පොඩ්ඩකට හෝල්ඩ් කරගෙන ඉමු. මොකද ඔයාලා දන්නවනම් ඔයාලා දන්නවා මේක පිටිපස්සේ සම්පූර්ණයෙන් මේ ඔයගොල්ලෝ දෙන දිරිගැන්වීම ගැන ලොකු වගුවක් තිබ්බා. මේ තියෙනේ වගුව මෙතන තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දිරිගැන්වීම ලබා දෙන ආයතනයි ඒවායින් ලබා දෙන දිරිගැන්වීම කිහිපයකයි. ඉතින් මේවත් අපි මේ විදිහටම ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ මයින්ඩ් මැප් එකට. මේවා ඉතාම වැදගත් පොයින්ට්ස්. ඔයාලට පේනවා දැන් එන්නෙන් ඉඩමද්ද වෙලා මං අනිත් පැත්තට ගිහිල්ලා කියලා. ඉතින් මේ වගේ වෙනම එක කොලේක කරද්දි ඉතින් ඒකට කමන්නේ කොහොම හරි අපිට ඕනේ එක පාඩමක් එක කොලේකට ගන්න. ඉතින් ඊළඟට තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වයේ දිරිගැන්වීම ලබා දෙන ක්‍රියාත්මක වෙන ඒ හා සම්බන්ධ ව්‍යාපෘති. ඒ ටික මම මේ මයින්ඩ් මැප් එකේ ඉන්ක්ලූඩ් කරලා නැහැ. මොකද ඒ ටික මම බලන්නේ නැහැ කියලා හිතාගෙන ගියේ. හැබැයි ඔයගොල්ලෝ එහෙම නැහැ. ඔයගොල්ලොන්ට වෙලා තියෙනවා නම් ඒ ලෙවල්ස් වලට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ ටිකත් ඔයගොල්ලන්ගේ මයින්ඩ් මැප් එකට ඉන්ක්ලූඩ් කරගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලෝ මුළු පාඩමම මේ විදිහට එක කොලයකට ගත්තා කියලා. ඉතින් මෙහෙම මුළු පාඩමම එක කොලයකට ගන්න එකේ වැදගත්කම තමයි හෙට එක්සෑම් එක තියෙනවා. ඔයා අද පොත පෙරල පෙරල දඟලන්න ඕනේ නැහැ. මේ කොලේ බලාගෙන ඔයාට මුළු පාඩමම මතක් කරගන්න පුළුවන්. ඒ වගේ මම මේ කියන්නේ ඊළඟ පියවරවල් වලදීත් මේ කොලේ ඊටම වැදගත් වෙනවා. ඉතින් මේක ඊටම පොඩි පාඩමක්. මේ වගේ ලොකු පාඩම් තියෙනවා ඉස්සරහට. ඒ වගේ වලට මේ විදිහට එක කොලයකට ගන්න බොහොම අමාරුයි. හැබැයි කරන්න පුළුවන් එක් විදිහකුත් තියෙනවා. උදාහරණයක් විදිහට මේ තියෙන්නේ මං අලෙවි කළමනාකරණය පාඩමට හදපු මයින්ඩ් මැප් එක. ඉතින් ඔයාලට පේනවා මම මේක ලියලා තියෙන්නේ ප්‍රධාන මාතෘකා සහ අනු මාතෘකා විතරයි. අනිත් ඒවා ඔක්කොටම මං හිස් තැන් තියලා අංක දාලා තියෙන්නේ. උදාහරණයක් විදිහට වෙළඳපොළ ඛණ්ඩනය සඵලදායී වීමට තියෙන ඕන අවශ්‍යතා පහක් තියෙනවා. ඉතින් මම ඒ පහ ලියන්න ගිහිල්ලා නැහැ. 1 2 3 4 5 කියලා ලියලා තියෙනවා විතරයි. ඉතින් මම මේ මංගා විතර වෙලා තියෙන ඔක්කොම මයින්ඩ් මැප්ස් අනිවාර්යයෙන්ම PDF කරලා මගේ WhatsApp channel එකට දානවා. ඉතින් ඔයගොල්ලෝ මගේ WhatsApp channel එකේ නැත්තම් පල්ලෙහා comment section එකේ මම දාන්න link එක ඔයගොල්ලෝ එකෙන් මගේ WhatsApp channel එකත් එක්ක join වෙන්න. මංගාව ඔක්කොම නැහැ, තියෙන ටික මම දාන්නම්. ඉතින් මං හැම පාඩමටම හැදුවෙත් නැහැ මයින්ඩ් මැප්ස්, මට වෙලා තිබ්බේ නැහැ ඇත්තටම. ඉතින් ඔයාලට වෙලා තියෙනවා නම් හදන්න අනිවාර්යයෙන්ම. හැම පාඩමකටම මයින්ඩ් මැප් එකක් හදන එක ගොඩාක් වාසිදායක වෙනවා. හොඳ ඒකකට යන්න. මේ විදිහට පාඩමකට මයින්ඩ් මැප් එකක් හදුවට පස්සේ කරන්න ඕනේ ඊළඟ පියවර තමයි කාට හරි උගන්වනවා වගේ මේක පාඩම් කරන එක. ඉතින් මේක ගැන නම් මම වැඩි කියා දෙන්න ඕනේ නෑනේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ කාට හරි උගන්වනවා වගේ පාඩම් කරන්නේ කොහොමද කියලා. එක් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෙක්ට කියා දෙන්න, එහෙම නැත්නම් අම්මට කියා දෙන්න, එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා කටරු නිකන් උගන්වනවා කියලා හිතෙන් හිතාගෙන උගන්වන්න.
මේ විදිහට ඔයා පාඩමක් පාඩම් කරාට පස්සේ කරන්න ඕන ළඟ වැදගත්ම පියවර තමයි ඒ පාඩමෙන් ඇවිල්ලා තියෙන සියලුම පාස් පේපර්ස් ටිකට උත්තර ලියන්න ඕනේ. මේ විදිහට පාස් පේපර්ස් කරද්දී ඔයාලට තේරෙනවා BS කියන්නේ කොච්චර ලේසි සබ්ජෙක්ට් එකක්ද කියලා. ඊළඟට කරන්න ඕනේ අන්තිම පියවර තමයි, අන්තිම කිව්වට මේක ඉවර වෙන්නේ නැහැ එක්සෑම් එක ඉවර වෙනකන්. ඒ තමයි නැවත නැවත මේ මයින්ඩ් මැප් එක බල බල අපි ඒ පාඩම මතක් කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මාසිකව පාරක්වත් මේ මයින්ඩ් මැප් එක අරගෙන ඔයාට ඒ ටික මතකද කියලා චෙක් කරලා බලන්න. ඉතින් මං කියපු විදියට, يعني මම මේ කියපු පියවර හතරටම අනුව වැඩ කරා නම් ඔයාට අනිවාර්යෙන් BS වලට 90ක විතර ඒකක් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ ගුගල්ට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් වුණා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේ මොනා හරි මට මේ මගේ මේ සම්බන්ධව අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අනාගතයේදීත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Bye.